ද උසස් පල ජයුපද්ති තාක්ෂණය වේද විශේ ද විස් අවෞෘද්ධ පැවත්වනු අපි දන්නවා මේ කරුණනව සග ත ත්තික්ක ද පුුත දස් විස් අවරුද්ද ඔක්තම මාස තමයි ුසස් ප්‍ර විභග පැවත්න ඉතිද පුතේ අප දලපු තාත්තෙක සාර්ථක සාහකච්චා කරමින් ඉන්නේ දෙද විශ්‍ය අෞුද්ධ පැවත්වනු සස් පල යු පද්ධත ක්ෂණ ේදී විභාග රජන ප්‍රශ්පත්‍රේ නේද අපිධර්න අදරුණ දෙවන ප්‍රශ්පත්‍රය වවන ද ට රජාන ප්‍රශ්පත්‍රය හම්ම, රජන පතය ඒකොටස ියගත රජාන පස්ස සපූන දදුල පුදරත්තක සාකච කල අවසන් අපි ඒවගේ බීොට රජචන පස්පතය අවසන් ප්‍රශ්නයක්තක්කයිද පති අපි සම්න්ද ලයින් පස්ට පත්ත විදිට අංකනේ වෙන්නේ අන්ක දහයි විදියටයි අවසන් රචන පස්්ටයන්කරේ විනි දරුණ පස්්න ප්‍රශසපත්තය එල්ලිට ගෙනියන්න පුුවන්බී කොඩ සෝගල්ලන්ට ඒ අප බැලුවත් පස්ට අන්ක හය විදියට තමයි පස්ටහයක් සද දරුණනේ ප්‍ර් හතර දො ද පිතුළ න හයිවිෙන් ප්‍රస్ටයායි අවස ප්‍රශ්නය ද ල තලත් එක් සසාකච්චාරන්න බලාපොරත්වන් හොඳ තිප ආරමරම පස්සවපත්ේ පස්්නේ අවසන් පසනේ ඒකොටස ස්ථානය නොවන ජලදූෂණය අවුම කරන ආකාරය විස්ත්‍රරන්. අපි දන්වාමේ ජල ප්‍රබෝ සම්බන්ධ ඒ එකකේ අපි කතා කරන්නේ දරුවනි එ දොලොස් නිස්වේනි හතරවන සහ පස්ස වන ඒ කොලින් තම පපුතුමේ ජලි සම්බන්ධ ජල ප්‍රබෝහ විශේෂයෙන්ම මේ ජල ගුණාත ගාවේ සම්බන්ධයෙන් අපි කතාගන්න පස්සනගේ හතරනයක කිය පපුති මේ ජලප්‍රබෝ සහ ජලදූෂණය සම්බන්ධෙන් අපි කතාගත්මවා ඒකට අදාලොවයි ප්‍රශ්න හල දනදිය පොති එන අපි බලමු ඉස්ථානය නෝන ජලදූෂණයේ අවම කරගන්න ආකාරෙන් විස්ත කරන්න කියලා ස්ලාම් බලමුපොති අපි හැදිින්වීමට එලකුණු විසිපහක් දිලතිනො දරනි ජලදූෂණ ආකාර තුනක් නම්කිරීම ලුණ පහබගින් පහලක් ද තින පතුේ පොති කාරතුන නම්කිරීම සඳහාපති විස්තරකිරීම සොදාලකුණු විශ්ෂ බැගින් ආකාරතුනට ලකුණ හැටක් දිරතිම දරුණනි යනු තමයි සම්පර්න ලකුණු සීය සම්පූනම සිද්ධ වෙන. රයි්. ස්ථාන ඕන ලදෂන හැඳින්ීම සිදුකර තින බ දරුණනි. ස්ථානයේ නිශ්චිත නැති විසිරුණු දැ අපිද. ස්ථාන නිස්්චිත ස්ායක්නග ස්ථානය අපිට ජලදෂය සිදන ස්ථානය අපට නි්චිතන පති ස්ථානය ජල ජලදෂනයක් සේදවා ව කියෙන විශේෂන පති අපට කියන්න පුළන් කරර්මාන්ත ශාලා මගින් මේ ස්ථනය නිශ්චිතව කර්මාන්ත ශාලා මගින් බැහර ජලය අපි හුන්න පුළහම් පතති ජැම ජලදෂන සිදදුන ස්ථාන ශ්චිත අපට අදරගන්න පුළහග වයිවගේ මතරද අපට ස්ථානය නිශ්චිත නැති හ ස්ථානය නොවන කිය පහම් පපුති, ස්ථානයේ නිශ්චිත නැති විසිරුණු. කුඩා ප්‍රමාණයේ දෂණ කාරයක ප්‍රබෝ සමූහයක් මගින් සිදුවන ජල දූෂණය තමයි පුතේ ස්ථානය නොවන දූෂණය විදිට අපි සර්ලෝම හඳන්නන් එනම් බලන් ස්ථානයේ නිශ්චිත නැති පී වෙනත් පාටක් ගම දරුවුණේ ස්ථානයේ නිශ්චිත නැති විසිරුණු කුඩා ප්‍රමාණී දූෂණකාරක ප්‍රබව සමූහයක් මගින් සිදුවන ජලදූෂණය තමයිපුතේ ස්ථානීය නොවන ජලදූෂණයේ විදට හඳුන් අන්නේ බලඳුවිපති නැවත. ස්ථානයේ නිශ්චිත නැති විසිරුුණු ස්ථානයේ නිශ්චිත නැති. කුඩා ප්‍රමාණයේ දූෂණකාරක ප්‍රබව, කුඩා ප්‍රමාණයේ දූෂණකාරක ප්‍රබව සමූහයක් මගින් සිදුවන ජලදූෂණය පතේ අපිට ස්ථානීය නොවන ජලදූෂණය ලෙස හඳුන්වන්න පුළුව මඟහි තැන්දුලපුතාලට ඉතාමත්ම පැහැදිලි. හරි. මේ ස්ථානීය නොවන ජලදූෂණය අවමවන ආකාරය රයිට් බලන්නකු ප්‍රශ්නය අප අහන්නේ ස්ථානය නෝන ජලදූෂණය අවම කරණ ආකාරය ස්තර කරන්න කියලා. අපි හැඳින්වමින් පස්සෙපුතේ යන්නේ ස්ථානීය නොවන ජලදූෂණය අවමමන ආකාර සඳහන් කරන්න පුඩ උති. හරි. අපිට පුළුහම්පුතේ මතුපිට අපදාවය අවම කිරීමට. පසේ ඇතුළු කාන්දුවීම වැඩි කරන්න පුළුවන්. සපේ ්‍රනෝ මතුපිට අපදාවය පස මතුපිටින් ජලයේ ගලාගෙනය නොදරුවනි. දැන්වර්ෂා ජලයේ දරුවනේ අපි ගත්තහම මේ ජලයයේ විවිධ ස්ථාන වලට. එකතු වෙලා විදස්ථානල තියන ජලයේ දූෂක කාරගත් රැගෙන යනවදරුවේ මතුපිට අපදාවේ නැතම් මේ සෆේ ස්ට්‍රනෝ් පස මතුපිටින් සිදුවන අපදාවේ. ජලේ පස මතුපිටින් සිදුවන අපදාවේ ගැන කතාගරොත් පපුතේ සපේස්ට්‍රනෝ ජල අපි දන්න ඕනු ස්ථානකින් ජලය ගලාගෙනයන්න පොතේ ජලයේ ගලාගෙනයන්න උස්ථානයක පස්ස්ා පහත් ස්ථානක පුති අපි දන්න බස්මක් ආනතියක් තිෙෙන් ව. ඒයනෝපුතේ මේ ජලයේ අපි දන්නවා මේ මතුපිට මේ ජලය මේ අපදාවේ වන ජලේදරුණේ රනෝෆ් වෙන ජලය අපි දන්නවා මේ අවසානයේ මතුපිට ජැල ප්‍රබෝල්ටයි එකතු වන්න පුති ඇලඳොළ ගංගාවිල් පොකුණු වැව්සඳදලොට මේවා එකතුවීම සිද්ධ වෙනවා පපුති. ඉතින් මේ ජලයපුතේ අපි දන්නවා ස්ථානය නොවන ජ දූෂනයේදී පපුතේ අපි දන්නවා විවිධ ස්ථාන පතේ පසු කරමින් මේ ජලය එනවා. රයිට් මේ අපධාවේ වන ජ විදධ ස්ථාන මතින් ගන් කනවා දරුණ. එ එකකොට මේ ජලෙයට අපි දන්නවා විධ අපද්‍රව එකතුවීම අවළම්බනවීම මිත්‍රවීම සිදුනමකොද ජලය හොඳ ද්‍රාවකයක් නපතේ එහෙනම් අපිට විශේෂෙන් මේ අපදාවේ වන ජල ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාවත් තියෙනවාන. අපිට පුළුවන් ජලය ඇතුළු කාන්දීම සීග්‍රතාව වැඩිකරන්න ඉන් පිල්ටේන් වෙන ප්‍රමාණය වැඩි කරන්න. එනං ජල පස මතු පින් ගලාගනයොත් තමයිපත මේ විධ ස්ථාන ඔලින් ගමන්කිරීම නිසා මේ ජලයට විධ ද්‍රව එකීම දෂර කාරක එකතුවීම සිදුවීම දරුවන. අපිට මතුපිට අපදාවේ අඩු කරලා මේ ජලය ඇතුු කාාන්දු ඉන් පිල්ට්‍රේෂන් වන්න පුළුවන් ප්‍රමාණ ඩි කරන්න පුළුවන් අන්දරුවනේ බලන්නකෝ ස්ථානයේ නෝන ජලදූෂණය අවුම කරන ක්‍රමයක් නෙබතේ මතුපිට අපපදධාවේ අවම කිරීම ගින් මොකොද වෙන්නේ. පසේ ඇතුළු කාන්දුවීම ජලයේ පසතුළට ඇතුළු කාන්දුවීම අපිට වැඩි කරන්න පුළුවන්. ඉතිං අපිට ඒකට පසේ අහබු රළු බව ඇති කරන්න පුළුවන්. ඒවාගේම පසට කාබනික ද්‍රවයේ දීම සිදු කරන්න පුළුවන් පති පසේ අහඹරු අලු බව ඇති කරන්න පුළුවන් පසට කාබනික ද්‍රවිය එක් කරන්න පුළුවන්. පවිිදන්නවා කාබණනික ද්‍රවියමියගේ ශාකහ සත්ව කොටස් මේ කාබනනි දාවකදු කරන්නපුතේ ජලය මේ පසතුළට වැඩිකායයක්ක් තියන්ට පසතුලට කාන්දුවෙන්ට අවස්ථාවත් සැල කන දරුණේ මේ ේලි ශාක පත්‍ර මතට වැටිලඇත්තන් අස්ති ඇැලි කොටස් මතට වැටිලා ම් ඒවා හිමීට ස්ලෝඩව්න් පසමතට පතිත වෙලා පසතුළ රැඳෙන් පසතුළට ඇතුළු කාන්දුවීමට අවස්ථාවක් තියෙනවා දරුවුණ. ඉතිං ඒවගේම පස මතුිට පුළ හම්පුතේ අපිට පස මතුපිට ඇති ශාකපඳරු ගනත්තේ වැඩි කරන්න පුළුවන් මේ ශාකවලට පුතේ මේ පන්ඳුරුවලට ඒවාගේ පත්‍රදිගේ රාගෙන ඇවිල්ල තමයි පපුතේ පර්මාව නද පුති ඒවා පස මතට ස්ලෝහිමීට පතිත වෙලා පසතුළට ඇතුළු කාන්දුවීම සඳහා වැඩි අවස්ථාවක් ඉඩ කඩක් තියෙනවා ඇ ජලියයට. අපදාවේ අඩුවෙන පුතේ පස මතුපිටින් ගලාගෙන යාම අඩුවෙනක් කෙලින්ම නිරාවරිත භූමියකට ජය වගේ පුති මේ ආවරිත භූමියකට වැටනකොටඒ එක ස්ලෝ ඩවුන් පතිට වෙලා පස මතට වැටනවොට කාලයක් ගත වෙන එතුට මේක ඇතුළු කාන්දුවීම වැඩි ඉඩ කඩක් අවස්ථාවක් තියනො ඒ ජලයට එනම් අපිට පස මතුමිට තියෙන ශාකනැත්තම් පදුරු ගත්තේ වැඩිකිරීම මගින් පුතේ අපිට ඇතුළු කාන්දුව වැඩි කරගන්න පුළුවන් අපදාවේ අඩු කරලා ඒ වගේම ස්වභාවික භූමි ආවරණය වැඩි කිරීම මගින් සහපුතේ බෑවුම් සහිත භූමි කළමනාකරණයකින් යුතුව භාවිතා කිරීම ගේ භූගත ජලයේ පුනරාරෝපන සීගතාවේ වැඩි කිරීම. බූගත ජයේ පුනරෝපන සීගතාව වැඩිකිරීමනොත් පපුති අපිට මේ විශේෂයෙන්ම මතුවිිට අපදාවේ අවම කිරීම සිදු කරන්න පුළුවන් එමගින් අවම කිරීමට මොකක්ද කරන්න කියන පසේ අතුළු ඇතුළු කාන්දුවීම වැඩිරන්න පුළුවන් ද ඉන් පිල්ිටේ ව ඇතුර කාන්ද වැඩි කරන්න පුළන් පොතිි දන ට පස වැසීම සා ගැබරු වැස්සීම මගගේ මේ ජලේ භගත ජලයට එකතු වෙනවා අපිට පුළුවන්. ෙද විශේෙන්ව භග ජලය පුනරාරෝපන සීගතාව වැඩි කිරීමනුත් අපිට මේ මතුබිත අපදාවේ අවුම කරගන්න පුලන් එක හේතුවක් වෙනවා මේ ස්ථානීය නොවන ජලදූෂණය අවුම කරගැනීම සඳහා දරුවනි ඉළම කරුණ. අක්‍රමුවත් කෘෂිකාර්මික පිළිවෙත් සීමා කිරීම. බලන්න ක්‍රුවත් නොවන අක්‍රමුවත් ආකාරයට සිදුකරන කෘෂිකාරමික පිළිවෙත් අවම කිරීම ගෙනුත් පුතති අපිට මේ ස්ථානීය නොවන ජලදූෂණය. අවම කරගන්න පුළුවන්. එහෙනම් මොකක්ද මේ අක්‍රමුවත් කුෂිකාර්මික පිළිවෙත් සීම කිරීම කියන්නේ අපිට. නියමිත මාත්‍රාවෙන් රසායිනික පොහර හා පලිබෝධනාශක යදීම පතිේ. අන්න අන්න ඒකත් අපට නියමිත මාත්‍රාවෙන් රසායනික පරහා පලිබෝධනාශක යේදීමනැත්තම් ඒවා අපි දන්නවා ජලයත් සම එකතු වෙලා අපපදාව වෙන ජලයත් එකක එකතුවෙලා මේවක් දරුවනේ මේ ජල දූෂණය සඳහා හේතුකාරයකවන්න පුළුවන් එහනම් අපිට මේ ක්‍රමවත් නොවන. ක්‍රමත් කුචිකාර්මි පිවෙත් සීමමා කිරීම වගෙන් පුත මේක අවුම කරගන්න පුළහන් එක ඇන නියමිට මාත්‍රාවෙන් ප්‍රසාන පෝරහ පලිබෝධනශකේද මහට පුළන් තවට මේ වාපත න්නන්නේ පුතති පරිසරයට එකතු වන්නේ මේවා. රයිට් ඒවගේම අවශ්‍යිත්මාවයට ගැලපෙන පරිදි පමණක් බිම් සැකසීම පුතේයන්න බලන්න අඩ බිම් සැකසීමේදී පස අපි දන්නවාන පුතේ පස පෙරලීම වෙනවා ඉතින් අපිට මේකද විශේෂයෙන්ම අපේ වුවමනාවට ගැලපට ප්‍රමාණයට විතරක් නිකම් පස නැත්තන් අපි දන්නවා පස කාධනයකට ලක්වෙන්න පුළුවන් මතුවිට අපිදාව වැඩිවෙන්න පුළුවන් එහෙනම් අවශ්‍යිතාවයට ගැලපෙන පරිදි පමණක් බිම් සැකීම සිදු කරන්න ඕනේ. ඒ වගේම භූමයේ ස්වභාවය අනුව ගැලපෙන බිම් සැකසීම කම යොදා ග්ඩෝනි. වර්ෂාව වැඩිකාලවලදි බිම් සැකසීමේ කටයුතු සමා කරන්න ඕනිෙ බුතේ. ඒ වගේම වගා සඳහා ජල සම්පාධනය නිසි වේගකින් හා. අවශ්‍ය ප්‍රමාණයට පමණක් සිදු කරඩ මෙන්න මේ කටයුතුවලින් අපිට පතේ අවම කරගන්න පුළුවන් ස්ථානය නොවන ජල දූෂණයම බලන් ස්ථානය නෝන ජල දූෂණය අවම කරගන්න පුළුවන් මතු පිට අපදාවේ අවම කිරීමට එමගින් පසේ ඇතුළකාන්දුව වැඩිවීම සිදු කරන්න පුළුවන් පපුතේ ඒ පසේ ඇතුළ කාන්දුව වැඩිවීම සඳහ අනුගමනය කරන්න පුළුවන් අපිට සිදු කරන්න පුළුවන් ක්‍රියාකාරකම් අපි කතාගර. ඒගේ අක්ක්‍රමෝත් කෂිකාරමි පිළිවෙත් සීම කරන්න වනනි පුතේ අපි ේක්තික කතාකාර. නියමිත මාත්‍රාවන් රසයිනක පහ පලිබෝදධනාසකේදීම සිදු කරන්න පුළම්පතේ බෝගාවන් සඳහා. අවශ්‍යතාවට ගැලපෙන පරිදි පමක් ිම් සැකීම සිදු කරන්න පුළන් පපුති ඒවාගේ ූමිය ස්භාවයන්න සදුසු බිම් සැසීම ක්‍රම යොදගන්නවන පොති අපදාවේ පාශුකාදනය අවමවෙන්න වර්ශාකාලවල්ලදී බිම් සැකසේ කටයුතු සීමමා කරන්න ඕේ පති. රයි් එහමොත් නැත්තං අපැි දන්නවා ඒකෙදිත් විශේෂයෙන්ම පස තද මීම සිදව වන්න පුළුවන් නිසිවිර දරන්නේ නැත්තන් අපි කියෙන සුංහ තත් ඇතිවෙන්න පුළුවන් නිස බිම් සැසීම මගින් එතුක අපි දන්න අපදාවේ වැඩි වෙනවා පති යි. වගා සඳහා ජල සම්පාදනයේ සෙදුකරනකොට ඒ සඳහා ඒක නිසි වේගයකින් වගේම. අවශ්‍ය ප්‍රමාණය පමක් සිදදු කරීම ති විශෂ පපිදන්වුවේ සුද්‍ර ජල සම්පාධන පදධතුල්ල කාරයක්ෂම ජල භාවිතාව ව සීමමිත ප්‍රදේශකට පමණක් ූමිය පිීනණයක් අඇරදේ ජල සම්පාදන සෙදු කරන්න ඉතින් එවැනි කම භාවිතා කල්ල මේ වග සඳහා ජලසම්පානය නිසි වේගියකින් හා. අවශ්‍ය ප්‍රමාණයකට පමණක් සිදුකිරීමෙන්ම පපුත අපිට මේ ල. අපධනාවේ සිදුවෙන එක වගේම මේ ඒ කටේතු අවම කරගැනීමෙන් මේ විශේෂයෙන්ම ස්ථානය නෝන ජල දූෂණය අවමකර ගැනීමට හැකියාවක් තියනවොදරුන්. ඒවගේම පාංශු කාදනය අවමකිරීම පතේ පාංශු කාදනයත් හේතුවක් වෙනවා අපපුතේ මගින් ජලය මේ කාදනය වෙලා මේ මේ පා පස හෝදාගනය පාංශ කාදනීව මත්තේක පුතේ විධ ද්‍රාගී ජලිට එකතුල ජලයේ දෂණය වන්න පුළුවහන් පපුති. එතකොට යාන්ත්‍රි පාස සන් රක්ෂ කමය ොදන්න පුළන් පොත අපිට විශේෂයෙන් අපිට ගල් වැටි දැීම. අපි දන්නවා සමෝච්චකමේට කානු කැපීමටෝට අපි දන්නවා ඒවාගේ පතේ අර අපි දන්නවා බෑව මේ දිශාවට අපි අර විශේෂ ගල් වැට යොදවා ඒ වගේ අපි සමෝච්ච ක්‍රමේට කාකුට්ටි කාණු කපිනවා සමෝච්ච කරමයට කානු කැිීම සිදකරනවා මේ ඒ වගේ අපට හෙල්මල්ු තැනීම වගේ කදු කර ප්‍රදේශවල විශේෂ වගගේටයතු කර දැපිදනවා හෙල්මල ැනීම සිදුරනපුලුව මේ විශේෂන් මෙම වගින් අබලාපොරොත්ව අපද ජලය ගම වේගේ අඩුකිරීම අපදාව වන ජලප්‍රමා වගේ අඩු කරලා අ ජලෙ වැඩි කාලයක් රැදිල තිබෙන්ඩ අවස්ථාව ලබා දෙනවා ජලය අපදාවේ වෙලා පස හෝදගන යනක වලක් වල සංරක්ෂණය සිදු කිරීමට සඳහා. සිදු කරන්න කටය තුවි ට කතා කරන්න පුළුවන්පුතේ න්ත්‍රි පන්ස රක්ෂකමගේ දන්න පුලුවන්. රයි් පාංශ කාදන යවම කරන්න ඒවාගේම ජෛවවිද්‍යාත්මක පාස සම්රක්ෂණ කම දන්න පුළන්පුතේ මේකෙද ජීව. ශාක වග කරමවා දරුවනේ ජයිවිද්‍යාත්මක පාන්සන් රක්ෂණීදීපුතේ. ඒ වගේම අපිට ස්වාරක්ෂක ප්‍රදේශඇත කිරීම සිදු කරන්න පුළුවන් පපුත. ඒගේම තෙත්බිම් වගුරුබිම් ඇතිකිරීම සිදු කරන්න පුළුවන්පුත. එකත් හේතුවක්ෙන මේ කටයකා විශේෂම ස්ථානිය. නොවන ජලදූෂණය අවම කිරීම සොඳහා. පාංශු කාදනයවම කිරීම තමයිඒ කෙරුණන් ඒ සඳහා අපිට සිදු කරන්න පුලන් ක්‍රියාවලින් තමපත මෙතනදි කතා කරේ හරි. අපි යනවා දහවිනි ප්‍රශ්නේ බීකොට සතතුපුතේ දවිනි ප්‍රශ්න බී කොඩස සතප යන්නේ විශේෂෙන් බිම්සකසීමේදී භාවිතා කරන විවිධ ආකාරය පරු විස්තර කරන්න කෙනවා පපුතේ අපඒකට යන්නේ අවසන් ප්‍රශනේ හහිවිනි ප්‍රශන බීකොට සැටත්තනන් අපි අංකන කරල නාකාර දවිනි ප්‍ර්න බ කොට පන ිකට රන පතේ බිම් සැකසේදී බෝගෝග කටයු සඳ අපිදවා බිමකසීම සඳහා භාවිතා කරනු විධ උපකරමතියනවා පපුතේ මේ භාවිතාරන විධ ආකාරේ පෝර්ු විස්තරන කිය යන පොති හොඳ ප්‍ර්යන් ශේෂෙන්ම මේ ක අපි දන්නවා විශේෂම යන්ත්‍රීරන රාල පපති පශ්න හලතයන යන්ත්‍රීරන ඒකගේ දහතුන් වනශේී පලවන ඒක කිය අටත පපුතේ මේ පී ගෙන ගන්න යන්ත්‍රීරය දරුවන. හැඳදි මීමට ලකුණු විස්ක්ම් නාපතේ පරුවර්ගහතරක් නම්කිරීම ලකුණු හයබැගින් විශ්‍ය අතරක් කම් නපතේ පරු ර්ග හතරක් විස්තර කිරීමට ලකුණු දාහතරගින් පනස්සයයි ඒවිදිරිතම සම්පූර්ණ ලකුණු සය සමන්විතවෙන්නපතේ සකස්වෙලා තින් හරි හැදදිින් මේමටය නාපතේ විශේෂෙන් මපි. රයි් පෝර හැදින් නිීමට නනාපොතේ. ්‍රාතිමික බිම් සැකසීම කළ භූමිවල් අන්න බලන්. අපි දන්නවා අප බිම්ැකසීම බෝග වග කර නැති බූමියයක් නැතැන් කලින් බෝග වග කලස්ොන් එෙල්ල කාලයක් ගතවෙච්ච බූමියයක් පති කලින් බෝග කකාරලා නැති බෝගුවයක් වවෙන්න පුලන් අපක් වරක්. පස පෙරලීම කරන්න පති සම්පූර්න බූමියම එකරක් අපි පස පෙරලීමක්සිදක පස පෙල ීමමක්සිද කන්න පොති ප්‍රාථමි ිම් සැකීම කන්න පුොති ඩිස්කරන පරලන පස පෙරලීමක් කන්න පපුති. ඉතින් මතකතියාගන්නන පොතේ ප්‍රාමික බිම් සැකසීම කළ භූමියල පපුතේ මේ පසේ කැට පොඩි කරන්ඩ වශ්‍යයර අපි පෙරලාතින කැට පොඩි කිරීම. හරි එක්වරක් අපි ප්‍රාථමික බිම් සැකීම කරන පති. ඉතිං මේ විශේෂයෙන්ම මේ විදියටම. ප්‍රාථමික බිම් සැකසීම කරපුු භූමිවලපුතේ මේ පසේ කැපස්ැට පොඩි කිරීම. ඒවගේ මුතේ පඒවා පස මට්ටම් කිරීම කුතේ. හා මේ පාත්ති සැකසීම ආදී සඳහාපුතේ භාවිනා කරන දවීතිීක බිම් සැකසීමේ උපකරම තමයිපුතේ පෝරු විදියට හඳුන්වන්නේ. අපි කරර්නොටික බැලුවොත් පුතේ මොලින්ම ප්‍රාථමික බිම් සැකසීම කළ භූමිවල පසේ කැට පොඩි කිරීම. मेंटड टड ाइ टटम ීම लेव करने तेटटम पा टटम ීම सीීම පාතිැ මෙන්න පුේ විශේෂෙන්ම පාත්ති සැකසීම වැනි ක්‍රියාවන් සොඳහා භාවිතාමන බිම් සැකසීම උපර තමයි පුතේ විශේෂයෙන් අපි පෝරු විදිට හඳන්න්නන් එන අතකතයා ගන්න මේකද සිදුකරන්නේ ප්‍රාතිමක බිම් සැකසීම සිදුකරපු භූමිවල. හයිට ප්‍රාතිමික බිම් සැකසීම සිදු කරලා තියන භූමියල පපුතේ කැට පොඩි කිරීම. හරි ඒ පසේ අර බිම් සැසීම කරල පස පෙල්ලන තිය එක් වරක් එත මේ කැට විශාල කැටති කට පොඩිකිරීම පස්ස කැට හරි. මොන පසේද පුතේ ප්‍රාථමික බිම් සැකසීම කළ භූමියෝල කිරක ගැටවත්න දන්නවා හරි පසේ කැටපොඩි කිරීම. ඒ වගේම මට්ටම් කිරීම පුතේ ලෙවල් කරනවා මට්ටම් කිරීම හා පාත්තිශැකසීම සඳහා පුතේ පාත්ති සැකසීම සඳහායි භූමයේ අපි භාවිතා කරන කවුද දවිතීක බිම් සැකසීමේ උප කරන, පාත්ති සැකසීම සඳහායකත් අපි ලියන්න ඕනේ කෞද ඊළඟට එයා අපි කියවා පූර්ුක යන්නේ දවිතීක, බිැස උපරන දවිතක බිම් සැකසීම උපකරණන තමයි පුතේ අපි කවුද පෝරු විදියට හඳුන්න්නන්නේ. රයිට් ප්‍රාතිමික බිම් සැකසීම සිදුකල බිම භූමිය ශේෂත්‍රය පසේ කෑඩ පොඩි කිරීම පස මට්ටම් කිරීම. ඒවගේම පාත්ති සැකසීම සඳහා භාවිතා කරනු ලබන දවිතක බිම් සැකසීමේ උපකරණ තමයිපුතේ අපි පෝරු කිය හඳුන්න. එතකොට ම් මෙන්න උදාහරණ පතේ මේ සඳහා හරි කොකුණගුල තැටිපෝරුව රොටවේටරය අත්පෝරුවපුතේ අත්ප අත්පෝරුව තියෙනවා මට්ටම් පෝරුව පෝරුරේකේ හා මට්ටම් ලෑල් බලනපුතේ කොකුුණගුල මේ සොඳහා භාවිතාවෙනපුතයේ කොකුණගුල ඒවගේ තැටිපූරුව පුතේ තැටිපූරුව භාවිතාාවෙනවා. රොටවටරය අත්පූරුව භාවිතාවෙනපුතේ මට්ටම් පරුව පෝරුරය කේ සහ මට්ටම් ලෑල්ල දරුවනේ. හරි පැදිලිනේ කොකුණගුල තැටිපරුව රොටවේටරය අත්පූරුව මට්ටම් පරුව පෝරුරේ කෙ හා මට්ටම් ලෑල්ල භාවිතාවන අදරුවනේ මේ පෝරු ලෙස හරි එනම් බිම්සැකසේදී භාවිතා කරන විවිධ ආකාරය පෝරු රයිට් බලමුදරුවනේ හරි නැත්තං දැතිපෝරුව එම නැත්තං කොකුනගුල මේ කොකුනගුල් තලපුතේ විශේසෙන්ම ශක්තිමක් වක්ගැසුණු දඩු සමූහයකට සවිකරලතියේ මේ දඩු සමූහය සැකිල්ලට සවිකරල තිේෙනු. විශේෂයෙන්ම අපි දන්නවා තොන්පුරුක් ඇදුමහරහා තමයි මේ උපකරන සිවරෝධ ටැක්ටරට සවිකරන්නේ. කොකුමගින් පස හෑරීම වගේමකුතේ විශාල පස්පිඩලි කැඩීමද පස මත ඇදගෙනයාමේදී පස යම්මට්ටමකට යම් තරමකට පස ලෙවල්ලෙනවා මට්ටම් මේව සිද වෙනවා. විශේෂයෙන්ම ප්‍රධානරාමුවයේ තලසයිත දඩුවලතියෙන දනු නිසා සීසෑමීදී නගුල්ලට වනහානි ආම වෙන. ඒනම්. දැතිපෝරුව නැත්තං කොකුනගල පුතේ කොකුනගුල් විශේෂයෙන්ම සබමත් වක්ගැසුණු හරිද. දඩු සමූහයකට තමයිපුතේ සවිකරලතියෙන්. ඒ දඩු සමූහය සැකිල්ලට සවිකල්ල තියනවා. දඩු සමූහය සැකිල්ලට රාමුවට නැත්ත සැකිල්ලට සවිකල්ල තියෙනවා පුතේ මේක තුන්පුරුක් ඇඳුමහරහා තමයි සිවුරෝධ ටැක්ටරේට මේ උපාංග මේ උපකරණ සවිකරල තියෙන තුම්පුරුක් ඇඳුම හරහා. ඒ වගේම මේ කොකුමගින් පස හෑරීම වගේම පුතේ විශාල පස්පිදලි කඩනවා. විශාල පස්පිදලි කැඩීම පස මත ඇදගෙනයාමේදී පුතේ පස යම් තර්මකට ලෙවල් වෙනවා මට්ටම් වීමක් සිදුවෙනවා. ප්‍රධානරාමුවේ තල සහිත දඩුවල තියෙන දුනු නිසාපුතයේ මොකක්ද පුුතේ මේ ප්‍රධානරාමුවයේ තල සහි්‍ය දඩුවල තියෙන දුනු නිසාපුතේ සී සෑමේදී නගුලට වන හානි අවම වෙනවා. තැටිපෝරුවට යර දැතිපරු නැත්තන් කොු නගුල කතා කරේ අපි ළඟටනපුුතේ තැටිපෝරූට. මෙත් සවරෝධ ටෙක්ටරේට සම්බන්ධවයි ක්‍රියා කරවන්නේ. මේවායි අක්ෂයට සවිළ තැටිකට්ටල කිහිපයක් තියෙනා පුතේ එ කට්ටලයක තැටි හතක් පමණ තියනවා. තැටිපෝරුව පුතේ සවුරෝදධ ටක්ටරේට නැත්තම් මහ ටැට්ටරේට සම්බන්ධ වයි පුතේ ක්‍රියා කරවන්නේ මේ තැටිපෝර්ුවේ අක්ෂයට සවිකරපු තැටිකට්ටලයක් තියෙනවා පුතේ රයිට් මෙ බලන්න? මේවාගේ අක්ෂයට මේ තැටිපෝරුවේ අක්ෂයට දන්ඩට සවිකරල තියෙනවපුතේ තැටි්ට තැටිට තැටිකට්ටල කිහිපයක් පුතේ. අක්ෂියයට සවිකල තැටිකට්ටල කිහිපයක් තියෙනවා. එක් කට්ටලයක තැටි හතක් තියනපුතේ කට්ටලේක තැටි හතක් තියෙනවා. හරි මේ වඩා ඉදිරියෙන් ගමන් කරම තැටිකට්ටලේ ධර රැලි සහිත වනවපුතේ පසු පසින් ගමන් කරම තැටිවුලධාර සුමටයි. වඩා ඉදිරියෙන් ගමන් කරන තැටිකට්ටලේ ධාර රැලි සහිතයි ඒ වගේම හරිදි පසු පසින් ගමන් කරන තැටිවල ධාර සුමටයි පති මගදියාගල්. ඉදිරියේ තියන තැටිවලින් පස්කැට පොඩි කරනවා අ පසු පස තියන තැටිවලධාර සුමටයිනි ඉදිරියන් තියන තැටිවල ධාර අපි කිව්වා රැලි සහිතයි. ඒම මගින්. ඉදිරියේ තියන තැටිවලින් කැටපොඩි කරනවා පසු පස තියන අපි දන්නවා පසු පස තියන ගමන් කරන තැටිවොලධ සුමටයින පසු පස තැටිවලින් තමයි සමතලා කරන්න ඒ අනුව පෙරලූ පස සහිත ගොඩ ඉඩම්වල විශාල පස් කුට්ටි පොඩි කිරීම වගේම මට්ටම් කිරීම සහ කවලාම් කිරීමවැනි කාරයන් කිහිපයක් එකවර සිදු කරගෙනයන්න පුළුවන් බලඩ වැදගත්කම තලපේලි දෙක පසේ ස්වභහාවේ අනුව සීරුමාරු කරගන්න පුළු හා. තලපේලි දෙක පසේ ස්වභභාවේ අනුව සීරුමාරු කරගණ්ඩ පුළුහංකම තියෙනවා පති. හරි ඒ වගේම තැටිපෝරුවේ තැටිනගුලේ තැතුවෙලට වඩා කුඩාවනාතර සංඛ්‍යාවෙන් වැැඩියය විශ්කම්බයෙන් සන්ටිමේට්‍ර හතල ස්පහක් පනස් පහක් වූ අවතල තැටිවන අතර තැටි අතර පරතරයේ සෙන්න්ටිම්‍ර පහළුවක් වනසේ රාමුවේ ඇක්සලේහි සවිකරලා තියෙනවා. හරි තැටිසිියල්ල ඇක්සලේ සමඟ එකවර එකට කරකැවනසේ තමයි නිර්මාණය කරලතින්. තැටිසිියල්ලම ඇක්සලයත් එක් තැටිසිියල්ලම ඇක්සලයත් එක්ක එකවර කැවෙන විදිහයට හරි තැටිසිල්ල ඇක්සලය සමග ඇක්සලය සමඟ එකවර කැරකන විදියට තමයි පුුතේ එකට කර කැවනසේ තමයි පුතේ මෙ නිර්මාණය කරලා තියෙන්නේ හොඳයි. රොටවටරේටියම් පුතය අපි රොටවේටරය පුතියේ ඔබ දන්නවා මඩ භෝග වගාවේදීමී දීතික බිම්සකසීමේ උපකරණයයක් විදිටයි රොටවේටයේ භාවිතා කරන්නේ අපි දන්නවා මේ ජනප්‍රියයි දෙවරෝධ සහ සිවරෝධ ටැක්ටර් මේ දෙකටම ලෑල් මාස්ත්‍රයතන්ත් ටක්ටරේ සහ රෝධ දෙකේ ටැක්ටරේ සහ සිවරෝධ ටැක්ටරේ මහ ටක්ටරේ එක උපර එකකටම සවිකරල භාවිතා කරන්න පුළුවන් පුතේ. විශේෂම රොටවටරේ පස කුඩා කැබලවල්ට කඩලා සිවුම් කිරීම සොඳහා මාවිතා කරනවා ටැක්ටරේ ගමන් කරන වේගේ හා. මේ රොටවේටරය කරකැවන වේගේ සීරුමාරු කිරීම මගින් පසේ සිවුම්. සැකසීම පාලනය කරන්න පුළුවන් පුතේ ටැක්ටරයේ ජවගනු දණ්ඩ මගින් තමයි බලය ලබා දෙන්නේ පිටෝ එක නේද හතර අත්පූරුව මේක අතින් ක්‍රියා කරවන සරල උපකරණයක් පුතේ මඩ වගාවිදි බහුලෝ භාවිතාවන්න ගොයි මහත්තුරු මේක අරන් යන ඔබ දැකළ ඇති කරේතියාගෙන යන ඔබ දැක ඇති පෝරුගානවා කියනේ අත්පූරුව හරි ඉතිං අතින් ක්‍රියාන් කරන සරල උපකරමයක් මඩ වගා විදි තමයි පපුතේ බහුලොම භාවිතාවන්නේ. මට්ටම් පෝරුව. මේකසිවරෝධ ටක්ටරට සම්බන්ධ කරලායිපතේ ක්‍රියා කරවන්නේ විශේෂයෙන් ම ශේෂත්‍ර මට්ටම් කිරීමට හා අක්්‍රමුවක් ඉඩම් නිසිලෙස සැකසීමට යොදාගන්නා පුතේ මට්ටම් පෝරුව සවරෝධ ටැක්ට්‍රේට ම් මහ ටෙක්ටරේට සම්බන්ධ කරලායි පුතේ ක්‍රියා කරවමු සිදුවවෙන්නේ ඒවගේෙන් පුතේ විශේෂයෙන් ම ශේෂත්‍ර ඉඩම් මට්ටම් කිරීමට වගේම අක්්‍රමුවත් ඉඩම් නිසි පරිදි නිසිලෙස සැකසීමට පුතේ මට්ටම් පෝරුව යොදාගන්නෝ. හෝුරේේ නැත්තම් මට්ටම් රේක්කේ පති. විශේෂයෙන්ම ගොඩහා මඩ වගාවිදිමේ මට්ටම් රේක්කේ නැත්තම් පෝරුරේක්කය භාවිතා කරනවා දරුවනේ හරි සිවුරෝධ හා දියුරෝධ ටැක්රෝල්ට සම්බන්ධ කරලා ක්‍රියාකරවන්න පුළහන් ලියදිවල ඇදගෙනයාමේදී පස ලෙවල්ලෙනවා පුතේ අනවශ්‍ය දෑ ඇදගෙනයාම සිදු කරන්න පුළුවන් හරි පෝරු රේක්කේන තම් මට්ටම් රේක්කේ බලන්න දරුවනේ විශේෂයෙන්ම ගොඩ වගා හා මඩ වගාවලදි භාවිතාවනවා පුතේ මේ උපකරණේ සිවරෝද හා දිවරෝධ ට්‍රෙක්ටරෝඩ් සම්බන්ධෝ ක්‍රියා කරවන්න පුළුවන් ඔබ දැක තියෙනවා ඒවගේම ලියදිවල ඇදගෙනයාේදී පස ලෙවල්ලෙනවා මට්ටම් වෙනවාපුතේ මේ උපකරණය මගින් අනවශ්‍ය දෑ ඇදගෙනයාමත් සිදු කරන්න පුුවන් පපුති භූමියතිෙන් ැදිිලතින් ර පති අපි යනවා විශේෂයෙන්ම අවසන් ප්‍ර වීකට පුතුතිේ ඉලෙක්ට්‍රෝනික විද්‍යා ප්‍රශ්නකට අවතීරණ වෙනි පපුති පාලන පද්ධති අපි දන්නවා කට්‍රෝල්ලින් සිිස්ටම් වල සෙන්සස් හා ඔදේවනවල කාරයබායෙහි පුතේ විස්තරන්න ැ ංිතන්නේ නිතරම. මේ ආ සමානම සවංක්‍රී පාලන පද්ධති පිළිබඳව ප්‍රශ්න නිතර මානවාපුතේ ස්වයංක්‍රී කරනයට අදාළ වය වගේම මේ පාලට පද්ධති විශේෂෙන්ම පුතේ ඔටෝමේෂන් වෙන විදි මේක කෝමද සස්වංක්‍රීකරන පද්ධති සම්බන්ධ නිතරම ප්‍රශ්නාපුතේ විශේෂෙන්ම ල්ලක්ට්‍රණනික විද්‍යයියකට අදාල උපතේ හැම අවුරුද්ධකම වගේ මේ පාරත්ත විශේෂෙන්ම මුල් කොටස් වලදිත් ඒට අදා ගණයෙකිර ොලින් ප්‍රශ්නයක් අහ තිබ දරුවන නැවත මේ කොටසැක තවත් කොටසක් විදියට ඊට අදාල කොට ස්ලින් ප්‍රස්ථාහල ෙන පුතේ සිද්ධන්ත කොටස්වොලින් බලන්න මේ පාලන පද්ධතියක විශේෂෙන්ම කන්ටරෝලිින් සිිස්ටම් හක සංවේදකරේද පුති සංවේදක මගින් අපි දන්නවා ඒ විශේෂෙන්ම තොරතුරු හඳුනාගැනීම මගින්. අපිට ඇය සඳහා ක්‍රියාත්මක වීම අපි දන්නවා විශේෂෙන්ම ජල සම්පාධන පද්ධතිස්වන් ක්‍රී කරණය කරන්න පුළුව ඒගේම අපින පුළුවන් විශේෂෙන් ආරක්ෂිත වුවය ක රත්තං ආරක්ෂික ගරුවයකඋ ආලෝක පාලනය කිරීම සඳහා සංවේධක යුදාගනිමින් අපිට පුතේ ඒ සඳහා සකස් කරන්න පුළුවන් විශේෂයෙන්ම පාරිපත සකස් කරලා ඒ ආලෝකගේ ප්‍රස තත්තර ලබාදීම සඳහා ක්‍රියාත්මකම සොඳ උපරන්න ක්‍රාත්මක සොදා සංවේදක සහිත ඒ පාලක පද්ධ භාවිතා කරන්න පුළුවන් පපුති අපේ හන්නේ පාලන පදධතියක සංවේදක හා පොදේවන වල කාරිාය විස්තර කරන්න කියෙලායි කියන් හිට අපිය. ීමට ලකුණු විශසක් කම්ිනා පුතේ සංවීදක කාර්බාරය විස්තර රීමට ලකුණු හතලියෙකුත් පොදවන වල කාරවාරය විස්තර කිීමට ලකුණු හතලියෙකුත් තිදිියයටටයි ලකුණු සය ලබා දිරතියෙන් හැඳින්වීම විශේෂෙන්ම පාලන පද්ධතියක් කන්ට්‍රෝල් සිස්ටම් එකක් සඳහා යොදන විධාන ආධානයේ ප්‍රධාන ලෙස බලන්නම මේබලන්නු යොදන විධානපුතේ අපි දෙන ඉන්පුුට්ව එක ඒවගේම අපි දන්නවා මේකේ ු්පුට් එකක් තියෙනවා නේදපුතයේ ප්‍රතිධාන තියෙනවා විචේ පාලන පද්ධතික විශේෂ නිදරුණේ පාල පද්දිතිගෙන නතාා කරනකට පාලන පද්ධතියක් වෙත අපි යොදන විධාන කමාණ්ඩික දෙ නැත්තම් අපිකට කියෙනවා ආධානයකරු නත්තම් ප්‍රධානය කරනවා ඉන්පුට්ටක විදිට නදපුතේ මේ සං අපි පාලන පද්ධතියක් වෙත යොදන විධාන තමයිපුතේ අපි ආධානී නැත්තම් ප්‍රධාන විදියට හඳුන්නන්නේ. ඒ ආධානය සංවේධනයට යොදාගන්නා උපාංග තමයිපුතේ සංවේදක විදියට කියයි. සෙස් කරන්නේ. ඒ ලබා දෙෙන ආධානය ඉන්පුට් එක බලනපුතේ විශේෂයෙන්ම පාලන පද්ධතියක්වද යතුන විධාන ඉන්පුට්ට එකක්. අපි ආධානය කර නොනැත්තම් ප්‍රධානය විදියට හඳුන්න්නන්නේ. ඒ විධානය. අපි ස්පද්ධතියක් වෙත කන්ට්‍රෝල් සිිස්ටම් එකක්කට දෙන විධානය තමයිපුතේ ආධානයනත්තම් ප්‍රධානත්තම් ඉන්පුුට්ටක් කියලා හඳන්නේ. එතකොට මෙන්න මේ ආධානයේ නැත්තම් ප්‍රධානය සංවේදනයට යොදාගන්නා උපාග තමයි පුතේ සංවේදක කියලා හඳුන්නන්නේ. උදාහරණයක් විදිට අපි කිව්ව වගේ අපිට උෂ්නත්ව සංවේදක ජලමට්ටම් සංවේදක ඒ වගේ තෙතමන සංවේදක ආලෝක සංවේදන වදක රයිට් අපිට හඳුන්නන්න පුළුවන්. එතකොට ඔදේනයක් කියලා කියන්නේ පුතේ. යම් කිසි යම්ත්‍රයක් චලනයක් සිදුකිරීමට හෝ යම්ත්‍රයක හෝ පද්ධතියක් පාලනයේ කිරීමට දායක වන උපාන්ගයක් තමයි පුතේ අපි ඔදේනයක් කිය හඳුන්නනි මංහි තනි තාමත්ව පැහැදිී දුල පුතාට අපි කලින් කිවවා දැන් ජල සම්පාදන පද්ධතියක ඒ පද්ධතියට ප්‍රමාණවත් එතමනයක් තිේෙනවාගේ සංවේදනය මින් හඳුන ගත්තර පස්සේ පුතේ ජල සම්පාධන පද්ධතිය ස්වයංග්‍රීයම කරම වැසීම සිද්ධ වෙන. ඒගේම ප්‍රසස්ත තෙතමන පත්ති ෙතමන සංවේධනය සඳහාපි දක්ගපුොහම ප්‍රසස්ත තතමනයක් ැහැ කියලා සංවේධනී කරගත්තර පස්සෙපතේ උප සංවේදක මගින් ඒවා තොරතුර ැනන්දවීමෙන් පස්සේපතේ ස්වංග්‍රීෝ ජලකරම විවෘත්තවෙලා ජල සම්පාධනය ක්‍රියාත්මක මෙම සිද්ධ වෙන. ඒවාගේම මේ උස්නත්ත සංවේදක හරි නේද උෂ්නත්තේ අඩුවරකොට උෂ්නතේ ප්‍රසතුමත්මට ගේන්නත් ෂනතේ වැඩිෙනක නවට ප්‍රසමත්මටගේ නත්තේ සංවේදක ක්‍රා කරනවා. ඒගේ ජලමටම සංවේදකමත්තින් ජලමට්ටම අඩුවනකොට ජලමටම නැවත අතාත්කොට ග ජල සම්පාදනය ඒ පද්ධති ක්‍රාත්මකවීමටත් ජලමටම වැඩියවුණනට ප්‍රසස්ථ ජල ප්‍රමාණයක් තියනකොට එතම සංවේදකමගේඒ අඳුරගන ජල සම්පාධනය අක්‍රියකිීමටත් රාම සොයංක්‍රී වැසීම සඳහත් ඒක හේතුවවා. තෙමන සංවේදගත්තේම ආලෝක සංවේද ගත්තයීමයි. ප්‍රසස්ථාලෝක තත්යක් නතියනොට ඒ සංවේදකමකින්. ප්‍රසස්ථාලෝක තත්ත්යක් ලබාදීම සොඳහා විදුලි බල්ල ක්‍රියාත්මකවීම සිදුවෙනවා. එතකොට විශේෂයෙන්ම ඔද යනයක් කියලා කියන පුතේ යම් කිසි යන්ත්‍රේක චලනයක් සිදු කරගන්න ඒවනත් ඇයි යන්ත්‍රයක එහමනැත්ම් පද්ධතියක් පාලනී කිරීම් සවදා දායකන උපාන්ගයක් අපිට ඔදයනයක් කියල සඳහන් කරන්න පුළුවන්. හැඳින්වම් අපි බලන්. හරි ් ඒ අපි කතාකරන්තන් දේනයක් පුතේ විශේෂයෙන්ම දේනයක් ක්‍රියාකාරයවීමට පාලක සංඥාවක්කෝ ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. පාලක සං්ඥාවක් වෝ නතංක් ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. ර් මේ බලන් සංවේදකවල කාරිභාරයටයම් පුතේ අපි සෙල්සස්වුල කාරිභාරයටය රයිට් මේ බලන් සංවේදකවල කාරිභාරය පුතේ සංවේදකක කාර්වාරය වෙන්නේ විශේෂයෙන්ම පාලක පද්ධතියක් වෙත යොදන විධානය නැත්තම් ප්‍රධානය පති හරි උදාහරණයක් විදියට උෂ්නත්වය උෂ්නත්වය ආලෝකය ආර්ධතාවේ සහ ජලමට්ටම් වගේ විද්දුත් සඥ්ඥාවක් ලෙස ලබාගන්නවා පති විශේෂයෙන්ම නැත්තං අප ඒකට කියෙනවා එක සංවේධනය කරනවා අයා සංවේදනය කරනවා පති තනි දල පුතාාල ජාමත්ව පහැරිී සංවේදකයක කාර්ය බාරය වෙන්නේ පුතේ කට්‍රෝලිම් සිිස්ටම් එක නැත්තම් පාලක පද්ධතියක් වෙත අපි යොදන විධානය පුතේ නැත්තම් ප්‍රධනය අපි කෙනවායින් පුුට් එක හරිද යොදන විධානය උෂ්නත්තේ වෙන්න පුළුවන් ආලෝකය වෙන්න පුළුවන් ආර්ධතාව නත්තන් ජලමට්ටම් වෙන්න පුළුවන් පුතේ ඒක විදදුත් සංඥාවක් විදිහට පුතේ ෙක්ටික් සිිගල් ලක්විදිහයට ලබාගන්නවා අනැත්තං ඒ සංවේධනය කරනවා පුතේ බලන්නක විධානයේ නැත්තම් ප්‍රධානය ඒ උෂ්නත්වය තෙතමනේ සම්බන්ධ වෙන්න පුළුවන් පතේ සංවේධක මගින් සෙන්සස් මගින් බලන්න එක විද්දු ස්ඥාවක් විදියට ලබාගන්නා පුතේ සංවේදනය කරනවා. අපිවලමු මේ මොනවද ඔදේවඋන වන කාරිබාරි ක පුතුතේ ොදේ මේක කාරයබාරය වෙන්න පුතේ මේ සංවේදක මගින් ලබාගත් යම් ආධානයක් නැත්තම් ප්‍රතිධානයක් පුතේ විද්දු ස්ඥාවක් ලෙස ලබාගත්තට පස්සෙ ඇත ලබාගත් සංවේදනය ප්‍රමාණය උදාහරණයයක්කදන උෂ්නත්ත මට්ටම තෙතමන මට්ටම වගේ වෙනස්කරවිය හැකි පරිදි යම් යාන්ත්‍රික අංගයක් නැත්තං උපාන්ගයක් ක්‍රියාත්මක කරවීමයි පුතේ මේේ බලන්න්න ඔදේවනටක් ඇ විද්දුත් සං්ඥාවක් මගින් ඔදේ වන නැත්තැ අපිකට කිෙනවාඇක්ටයක් මගින් පපුතේ ොද කරන්නේ. යාම්ත්‍රික අංගය නැත්තං උපාංගය ක්‍රියාත්මකවීම සිදුවෙනවා. උදාහරමයක් විදිහයට පාලිත ගෘහයක් තුළ පාලනය කරන ලද පරිසර තත්ත්ව තුළ පරිස තත්ව ඇතේ ෝග වගාම සිදුවන ගෘොහයක් තුළ පුතේ හරිතාගාරයක් පොලිතින් ගෘහයක් වෙන්න පුළම්පුතේ ආරක්ෂිෂ වූහයක් තුළ හරි සකසල තියෙන බිදු ජල සම්පාදන පද්ධතියක ්‍රිප ඉරිගේෂන් සිිස්ටම් මෙකපුතේ වගාමාධ්‍ය ආශත්‍රිතාගේට නැත්තම් රෙපරස් වැලිූ එකට වඩා මාධ්‍ය මැත්තම් බදුන් තුළ තෙතමනයේ අඩුවන බව අප කලින් කිීව කතා කල තියෙනවා මේ වගාමාද්දී රඳවල තියන තෙතමන සංවේදක මගින් සෙන්සකරපුහම සංවේදනය වුුණට පස්සෙපුතේ මොකද වෙන්නේ. අන්න ඒ විද්දුත් සංඥාව නිසාපුතේ මෝටර්රය ක්‍රියාත්මක වෙලා ජලනල පද්ධතියේ ඔස්සේ මොකද වෙන්නේ ජල සම්පාදනය සිද්ධ වෙනු. ඔච්චරයිපතී ක්‍රියාවලි. නැවත ආශ්‍රිත අගේට වඩා මාබ්්‍යියයට පත් වනාට පස්සේ තෙතමනය වුුණට පස්සේඒ අදාලාගේට වඩා සංවේධනය වුුණට පස්සේ ඒ බව මෝටරය ක්‍රියා විරහිත වෙලා ජල සම්පාදනී නැත්තන් ක්‍රියා විරහිත වෙලා ජලය ලැබීම නතර වෙන. ඔන්න ජල සම්පාදන පද්ධතියක් සුෑන් ක්‍රියී කරණය ක්‍රියාවලි මෙන්න බලන්න තෙතමනය තෙතමන සංවේදැක ඔන්න දදු සංඥාව ලබාදනවා මෝටරයේ ඔදයනය ක්‍රියාත්මකවීමෙන් බින්දු ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මකවීම සිද්ධ වෙනවා. හොඳයි දරුවනේ අපි දොලපුතාලත් එෙක්ක සාර්ථකව සාකච්ඡා කල්ල අවසන් කළේ දරුවනේ උසස් පෙළ ජයුපද්ධති තාක්ෂණවේදය දෙදා ස්විස්ස ඔක්තම්බරමාසේ පැවත්තපු විභහගේ රජා ප්‍රශ්පත්තරයේ බී කොටසයි දරුවනේ බී කොටස රචනා ප්‍රශ්න තිකයිපතේ සාකච්ඡාක ලවසන් කළේ අපි රජනා ප්‍රශ්ට හයක් දුල පුතාලත්ක සම්පූර්ෙන්ම සාකච්ඡාක ලවසන් කර. ඉට පෙර දේපුතේ අපි දෙදා ස්විස් ජයුපද්ධ දෙ තාක්ෂණයවේදේ උසස් පෙළ විභාහගේ අපි දන්න අවිාහගේ ඔක්තම්මර වාසේ පැවත්තුන දේ පුතේ පැවත්තුනු කොරන වසංගතය නිසා. ඒ ඔක්තම්බරමාසේ පැවතුනු ප්‍රශ්පතරයේ දෙදා ශවිශ් ප්‍රසවපත්තරේ රචනා පශ්පත්තරය ඒ කොටස. ගතරා ප්‍රශ්න හතර ත්සාකච්චාක ලවසන් කනා පුතේගේම ඊට අදාළ බහවුවරන ප්‍රශ්පත්තරයත් අපි සාකච්ඡා කරලා අවසන් කර. දුර පපොතාල දන්නවා මේ විශේ නිර්දේශය දෙදස් දාහත්ත අවරුද්දේ තමයි යාවත් කාලිරන පුතේ මේ විශේ තාක්ෂණ විදේ විශදස් දහතන වසේ හඳුන්වාදුනාට පස්සේ කෙටි කාලයකින් විශේෂෙන්ම දෙදස් ධාතුන ධාතර පහලෝ දසේ දාාතනය වසර හතරකින් පමණ නැවත්ත විෂේ නිර්දේශය යාවත් කාලින්න පුතේ එකොට පාඩම් විසිනාවයක් විදිෙන තිබ්බ දොලොස්ස ේනි ස දහතුන්යට අදාල පාඩම් විශාවයක් තිබදරුවනි ඒ පාඩන් සංකයා පාඩම් දහනේක ඩඩුන සමහර පාඩම් කොටස් ඉවත් වන පමහර පාඩක් එහෙම ඒවාගේම අඩුතෙන් වඩා වැදගත් පටස් ගුණාත්ම කොටස් එක තුවෙලා තියෙන දරුවනේ යවත්කාලන විීමත් සමඟ හොඳ තත්වේ උසස්මට්මට සකස් කල තියනොදරුවුණේ විශරිදේශය දොලොසන සේීයට පාඩක් එකළලාහකුත් දහතුන්න්න සේයට පාඩක් අකුත් සම්පූර්ණ පාඩක්ඒක දහනාවයක් ආව විදියට තමයිද දරනේ විෂෂ නිර්දේශය තුළ අං අඩංගුවවෙලා තියෙන්නේ. ඒවගේ මේ විෂ විදේශය යාවත්කාල මත් සමඟ දෙදස් දදාහතේ උසස් පෙටආපු දරුව. අවරුත් දෙක් විා අවුරදු දෙක් ඉගට උසස් පල දෙදස් දහනේ අවුද තමයි මේ නවනිර්දේශයටතේ පලබුණ විභහගේ පැවත්තු වන. ඉතින් මේ වෙනකට දොල පපුතාලත්තේ අපි සාර්ථක දෙදස් දහනවේ උසස් පෙල ප්‍රශ්පත්තරේ බහුවරන්න ප්‍රශ්පත්තරේ අපි කියන්නේMC Qචයික්ක්ෂ පේ පර එක. සි ු පරගනත්ම හර පශ් පත්තරේ පලවිනි පශ් පත්ත්‍රේ සාර්ථක දලපුදත්ක පශ් පහම සාකච්චාක ලවසන් කල ති නවා ඒවාගේම දස් ධහනවේ උසස් පෙළ ජයුපදදිතාක්ෂේ පශ් පපත්තර දෙවන පශ්පත්තරයට අදාලව ඒකොට සවියෝගත රජානා ප්‍රශ්න හතරත් බීොටස රජන ප්‍රශ්න හයත් සාර්ථක සම්පූර්ම දල පුතරත්යක සාකච්චාක ලවසන් කරල තියනවා අවසන් වසයෙන් දියපුතේ දෙවන අවස්ථාවට විාගේ පැවත්ව නවනක් දේශයට දස් විස් අවුද්ධ स्त मा ප ලබ නි बर माස මයි ල वाගේ पැත්नी ස්ල भागගේ ද වි्य यපද्यत ක්क्षण द ්පत्र देखම න පවිනි පපत्र, बाहන පत्र ප් පना देवනි පපत्र, රचना प्रश्් पत्र, රचना පपत्रे एक कोටස गත चना प्रහत्रර හ අපි අවසන් කलाද දින ब කට රचना प्रसල්ම साකच्या කලला वसन කला ඉतिන් දු पත. විශේෂයෙන් ඔබ විසින් කරන්න ඕනේ මේ විභාගේ ඉහල සාමාර්ථයයක් ලාාගන සදාපුතේ හැකි පමණ විාහගේ බහුවරන රජා හුවරන ප්‍රශ්න ියගත රජා ප්‍රස රජාන පශස කරලා හරුුවෙන්න්න පපුතේ හරු කරගන්න මොකද උසස්ෙල කියන්න ඔොදන්න විශ් විද්‍යාල දරුවන් තොරගන්න විභාගයක් ඒ විභාගෙදිපපුතේ අනිවාරය ොදන්න අමුළු විශයෙන් විදේශයේම අආවරනයවන පරිදිතම ප්‍රශ් පත්තර සකස් කරන්නේ ඒ ෑන්ඩ් එක කොලටිව එක ඒ විදයට මතියන පුතේ අුරගන්න කිසිම අවස්ථාවක. ඒකනි සාපති, ඔබට ඔබ අවසාන න දෙ විාග ච පාක්කල තිබක්පති අනිවාරෙන් පාඩන් කරන්නව විශෂකරන හොට හො විශේ කරන වල පාඩ කරන්නවනපති නමුත් පාඩන් කල සිතීම පමණක් ප්‍රමාණවත්තින්න ඇපතිේ උසස් පළ විාගට ඔබට ඉහලසාමාර්ථක දෙය අන්න අනිවාරයෙන් ඔබ විශ්විද්‍යාර්ථය සුදුසු කම්ල බන්ඩ තේී පත්තින්න නම්පති. ඔබ විශේෂෙන්ම මේ ප්‍රධන ශයේ BSට විශයෝබ ඔබ ප්‍රධාන විශයට ඒසාමාර්තයක් දන්නවාවකන්න බානකුත් විශයන් සත් තවත්වශ්‍යයක් සඳාවට ඒසාමාර්ථයක් ලබාගැනීමති අවස්ථාව ොහෝ ඒලයි පපුතේ ඒක නිසා අන්නේ වායෙන්ම ඔබ බහවරන පස්සරලට මූුණනදීලා බහවාර පසපත්‍ර. දට කරලාතිේ අුමතරේ ප්‍රශ්ුපත්තරය තුන්වතාවක් කත් කරන්නේ කවුරද්ක. අවසාන වසර තුනකත්තරක පශ්ුමත්තර කවෞද්ද ප්‍රසුමතය තුන්මතාවක් කත් කර දරුණේ. එමගින් ඔබ මේකට තාමත්තු හොඳින් අවතීරණ වෙලා පුුරුවෙනවා දරුවනේ ඒ පැක්ටිස් එක මගින් ඒ පුහුවමගින් දරුණේ ඔබ අවසන් පසවත්තයට සාර්ථක පිරිිතුර ලිබීමට අස්ථාවලබෙන එපමනක් න දරුණේ බට හොයාගන්න පුළුවන් ඕනතරන්දයක් මාධ්‍යතියන දරුණේටේ ප්‍රශ්මතර හයාගන්න පුළන් ප ප්‍රශ්මත්තර. ගේ ජනප්‍රිය පාසල්ල විවාාග වාර වා ප්‍රශ මත ගේ ා ොත් රල අන පශ්මත්ත ක් පස මත ද ත්තර ේ පස්නමත්තව පුළුවන් තරන් ොයාග කරන්න දරුවන කරල කරල හරුවෙන් කාලේට හරියට වැඩ කරන්න ේ කාල දවස කරගන්න පුළුව. එනිසා බහුවර පස්සපත්තර වගේ යග පසපත්වර ස රජන පස්්ටපත්තර මනාව කළමනා කරණය කරමින් හැක්කි පමණ පශ්ුපත්තර කන්න දරුණට අනිවාරෙන්ම නියත ඒසාමාර්ථකරයන්න පුළලන් ඔබේ විශ්වවිද්‍යලසයය අනිවාරයෙන්ම සැබෑ කරගන්න පුළුවන්දපපුතතින අපි ඔබත් එක් සම්පූර්න පස්සපත්තවර දෙක් සාකච්ච කල අවසන් කරලාතියෙන දරුණනියි ඉදිරිද ප බලාපොරති ඔබත් එක් ජැවිපද්ධ තාක්ෂණ වීද විශෂයට අදාල අනිකුත් සිද්ධන්තකට සාකච්චකරීම බලාපොරොත්තුවන දරුවුණනි. අයිෝ.